ඊයේ දවස අපිට වඩාක් විශේෂ දවසක්. අපේ රූපලාවණ්‍ය ගැටළු සහ උපදෙස් සමූහයේ සමාජිකයන් ලක්ෂ්‍ය සපිරීම නිසා අපට ඊයේ දින ගොඩක් විශේෂ වුණා. යම් යම් ගල් මුල් ප්‍රහාර සහ අනේකවිධ කටුක බාධක අතරින් ආ මේ ගමන් මග තුළ ඔබේ ආදරයත් අපට නමදව ලැබුණා. ඉතාමත් සීමිත කාල වකවානුවක් තුළ ඔබ අපහා ත්වල් බැඳගත්තේ අප වෙත තිබූ හදපිරි විශ්වාසය නිසාමයි. ඒ නිසාමයි අපට මේ තරම් ලොකු දුරක් කටුක බාධක අතරින් වුවත් ඒමට හැකි වූයේ. ඉතින් සමූහයේ සමාජිකයන් ලක්ෂ්‍ය සපිරීම නිමිත්තෙන් ඒ සතුට සැමරීමට අප විසින් පුංචි කිරිබතක් පිළියෙල කරනු ලැබුවා. ඉතින් ඔබ සැමට අප වෙත තිබූ ඒ විශ්වාසයට ස්තුති කිරීමට මේ අප අවස්ථාව කරගන්නවා. රැඳි සිටින්න ඉදිරියටත් දැනුම ලබා ගනිමින් දැනුම බෙදා ගනිමින් අප සමගම ස්තුති. ඉතින් ඒ සතුට සමරනවත් සමගම මම අදාලට අලක්‍රීම් එක අලුත් විදිහකින් හදාගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ. අපිට අවශ්‍ය වෙනවා පොතු වරගත් අලගෙඩියක් සහ හාල් හොදපු වතුර සල්පයක්. පොතු වරගත් අලගෙඩිය කැලිවලට කපලා හාල් හොදපු වතුරත් ඒකට දාලා ලිපේ තියෙන පාජනයකට දාගෙන අඩුම ගින්දරෙන් විනාඩි කිහිපයක් අලගෙඩිය හොඳින් තැඹ ගන්න. අලගෙඩිය හොඳින් තැඹුණාට පස්සේ මෙන්න මේ විදියට හැන්දකින් ඇනලා බලන්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරලා මෙන්න මේ විදියට ක්‍රීම් එකක් වගේ හදා ගන්න. මේ තියෙන්නේ ෆේස් පැක් එකක්. ටැන් රිමූව් කරන්න තමයි මේ ෆේස් පැක් එක ස්පෙෂල්. අල ක්‍රීම් එකෙන් තේ හැඳි ටිකක් පමණ දා ගන්න. ඊට පස්සේ කෝපි කුඩු චුට්ටක් දා ගන්න. මේක මේ පැක් එක වලට හැමදාම දා ගන්නත් පුළුවන් අවුලක් නැහැ. මේක පැක් එකක් නේ, ස්ක්‍රබ් කරන්න යන්න එපා. මේකෙන් ටැන් රිමූව් කරනවා. අල ක්‍රීම් එකක් නිසා ස්කින් ලයිට්නින් එකක්, හොඳ ලයිට්නින් එකක් ලබා දෙනවා ඔයාගේ ස්කින් එකට. මේක මෙහෙම හොඳට මිශ්‍ර කරලා මේ වගේ පැක් එකක් වගේ හදාගෙන මුහුණේ අත්වල සහ කකුල් වල කාලා විනාඩි 20කින් සෝදලා හරින්න. එහෙමනම් වැඳ සිටියට හැබැයි මස්තුතුවල හැමෝටම ඉදිරියටත් රැඳිලා ඉන්න අපිත් එක්කම මේ වගේ අලුත් අලුත් දේවල් වලට අපි නිබඳ වරගෙන එනවා. වතාවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා ළඟින්ම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.